මේ ස්ථානයේ පෞරාණික වැදීමක් ඇති පුරාණ ගලී බණ්ඩාර දේවාලය කියන ස්ථානට මේ ස්ථානේ බොහෝම වැතිරුන් ඇවිල්ලා පිහිට ආශිර්වාදයේ ගන්න ස්ථානයක් මේක ඒ වැතිමතුන් අතරින් මුස්ලිම් වැතිමතුන් දෙමළ වැතිමතුන් ඒතකොට සිංහල වැතිමතුන් සියලු දෙනාම එකාමින් මේ ස්ථානයට හේතුවක් වෙනවා මොකද මේ වත්තිමු කුමාරයාගේ මව් බිසව මුස්ලිම් බිසවක් එතකොට මේ මුස්ලිම් වැතිමතුනුත් මේ ගලී බණ්ඩාර දියන්ගේ පිළිට ආශිර්වාද ගන්න මේ ස්ථානට එනවා ඒ වගේම අනිකුත් වැතිමතුන් සිංහල දෙමළ වැනි සියලු දෙනාම එකාමින් මේ ස්ථානට ඇවිල්ලා පිහිට ගන්න ස්ථානයක් මෙතන බොහොම හාස්කම් තියෙනවා මෙතෙන්ට සෑම කෙනෙකුටම සෑම දුක් ගැනිලා කෝ නිවා ගන්න ගලී බණ්ඩාර දෙවියෝ පිහිට වෙනවා එතකොට මේ Eth Kanda Rajamaha Viharaya ගලී බණ්ඩාර දේවාලය කියන්නේ දෙකම එකයි එතකොට ඒ ඓතිහාසික Eth Kanda Rajamaha Viharaya මේ ගලී බණ්ඩාර දෙවියන්ගේ දේව ප්‍රතිමාවක් තැන්පත් කරලා තියෙනවා ගලී බණ්ඩාර දිව්‍යාමුදුරංගේ කවි කෝල්මුර බොහොම පුරාණ හත්මුද පරම්පරාවකින් ඉඳලා මුග පරම්පරාවේ කියවෙන කවි කෝල්මුර. පුත්පත්තුන සඳහන් වෙලා නැහැ. මොකද උන්නාසගේ කවි කෝල්මුර වත්තිමි රජුරෝ ගල්මුදුනට එක්කගෙන ගිහිල්ලා ඒ ජීවර දරාගත්තු 64 නම පිරිත් මණ්ඩපයක් හදලා උන්නාන්සේ මැද සිංහාසනා කරලා පිරිත කියනකොට තමයි මේ වත්තිමි කුමාරයා ගලෙන්පල්ලයට තල්ලු කෙරුවේ. එතකොට තල්ලු කරපු වග ඒ කවි කෝල්මුර ප්‍රසත්ති ගීවයට නංගලා තියෙනවා. ඒ කවි කෝල්මුර කියවෙනකොට කියාගෙන 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 අවසානයට වෙනකොට වත්තිමි රජුරෝ ගලෙන් තල්ලු කරනවා. ඒ තල්ලු කරනකොට මහා වෛරකින් තමයි රජුරෝ වැටෙන්නේ. වැටිලා එතන යක්ෂ බලවේගයක් ඇති වෙනවා. මේ යක්ෂ බලවේගයේ ඇති වෙන කවි කෝල්මුර තමයි මේ හත්මුදු පරම්පරාවෙන් මේ කවි කෝල්මුරට බැඳලා තියෙන්නේ. ආන් මේ කවි කෝල්මුර කියාගෙන 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 යනකොට තමයි හරියට ගලෙන් තල්ලු කරපු වග කියනකොට තමයි කම් මහත්තයාට ඒ දිෂ්ටිය එකට ඇවිල්ලා